අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න සිරස්තල වෙතයි අවධානය ශිෂ්‍යත්ව කඩේම් ලකුණු නිකුත් කළ ක්‍රමවේදය ගැන බන්දුල අධ්‍යාපන බලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි නැගිනහිර පර්යන්තයේ අයිතිය 10%ක් ජනතාව සතු කළ යුතුයි රතන හිමියව ධාරණය කරයි නැගිනහිර පර්යන්තය ඉන්දියාවට දෙනවට මම විරුද්ධයි ප්‍රසන්න රණවීර කියයි කොවිඩ් එන්නත ලබා ගන්න යන මුදලම රජය සීනිබදු වංචාවෙන් උපයලා සජිත්ගෙන් චෝදනා කොවිඩ් එන්නත හිතුමතේ රටට ගෙනෙන්න හැකියාවක් නැහැ ගෙහෙලිය කියයි සුන්දර පිටවල පතනේ කේද වාචකයක් අද දින කොරෝනා මරණ 8ක් ආසාදිතින් සංඛ්‍යාව 740 ඉක්මවයි කොළඹ වරායේ නැගිනහිර පර්යන්තයේ කොටසක් ඉන්දියානු සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් මේවන විට රටේම දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙන පසුබිමක දේශපාලන වේදිකාවද මේ හේතුවෙන් උණුසුම් වී තිබෙනවා. එමෙන්ම වරාය වෘත්තීය සමිතිය පවසන්නේ නැගිනහිර පර්යන්තයේ කටයුතු 100%ක් වරාය අධිකාරිය සතුවනතුරු සටන අත් නොහරින බවයි. කොළඹ වරායේ නැගිනහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට ලබා දීමට රජය කටයුතු කරන බව පවසමින් ඊට එරෙහිව විරෝධය පළ කරමින් කිහිප අවස්ථාවකම වරාය වෘත්තීය සමිති උද්ඝෝෂණ වල නිරත වුණා. කෙසේ නමුත් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ කොළඹ වරායේ නැගිනහිර පර්යන්තයේ අයිතිය හෝ අයිතීන් කොටසක් හෝ කිසිදු විදෙස් සමාගමකට ලබා දීමට කටයුතු කර නොමැති බවයි. මේ අතර ජනාධිපතිවරයා සහ වරාය වෘත්තීය සමිතිය අතර පසුගියදා පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ ඉන්දියාව සමග කළ සාකච්ඡාවලින් පසු 51%ක අයිතිය සහ පර්යන්තයේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබා ගැනීමේ එකඟතාවයටද පැමිණි අතර 49%ක් ඉන්දියාව අදානි සමාගමටත් වෙනත් පාර්ශවයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් විය හැකි ආයෝජනයක් ලෙස පර්යන්තය සංවර්ධනය කිරීමටත් සැලසුම් කළ බවයි. කෙසේ නමුත් ඊට වරාය වෘත්තීය සමිති සියේකංගතාවය පළ කළේ නැහැ. එවන් පසුබිමක ජනාධිපතිවරයා විසින් කොළඹ වරායේ නැගිනහිර පර්යන්තය සම්බන්ධයෙන් පත් කළ අණු කමිටුව සහ වරාය වෘත්තීය සමිතිය අතර ඊයේ දින පැවති සාකච්ඡාවද අසාර්ථක වූ බවයි වරාය වෘත්තීය සමිති ඊයේ දින ප්‍රකාශ කළේ. හම්බන්තොට වරාය අමුවමුවේ අවුරුදු 99කට බදු දෙන වෙලාවේ ඒ චෙක් එක අරගෙන රටටම උස්සලා පෙන්නන වෙලාවේ ඔය වෘත්තීය සමිති ටික කොහෙද හිටියේ? දැන් වරාය විකුණන්නෙත් නැහැ. බදු දෙන්නෙත් නැහැ. හැබැයි 149ක් අන්න දීලා තියෙනවා ඉන්දියාවේ අන්දානි සමාගමට. දැන් මේක ඒක මොකක්ද ඒ ක්‍රමවේදයක ජනතාවට කියන්නේ දැන් මේක උහතෝ කෝටික ප්‍රශ්නයක්. එතකොට 149ක් අදානි කම්පැනියට දෙනවා කියන්නේ ඒක විකිණීමක් නොවේද? ආණ්ඩුව හිතනවාද අපි රවට්ටන්න පුළුවන් කියලා. මේ ව්‍යාපාරය කරන් යන්නත් සමරක් කළාට අවශ්‍යතාවය තියෙනවා. අපි වරාය වල විකුණනවාට හිරප ගිය පිණිස විදියට මගේ පෞද්ගලික මතය මම විරුද්ධයි. දාන්න බර එහා පැත්තේ තියෙන අරලේ ජනාධිපති මන්දිරේ වෙන්දේසි මෙන්න ඇවිල්ලා හොඳ හෝටලයක් කරන්න. आयोजन अवश्य मेकिंग अपेती आगन अभी आयोजक විශාල විරෝධයක් පාමින් ඉන්න අදානි සමාගම එවැනි සමාගමකට තමයි මේ නැගිනහිර ජටිය පැවරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න යන්නේ අදානි සමාගමේ ක්‍රියාකාරීත්වය හරහා 42ක් ගොවිය මිය ගිහිලා තියෙන ඉන්දියාවේ එක්ක ඝාතනය වෙලා තියෙනවා ඒ වගේ සමාගමක් ලංකාවට ගෙනල්ලා වරාය නැගිනහිර පර්යන්තය දීලා වරාය සේවකයෝ කී දෙනෙක් මිය දෙන්න ඝාතනය වෙන්න කටයුතු කරන්නද හදන්න කියන කාරණේ තමයි අපි ආණ්ඩුවෙන් අහන්නේ කර්මාන්තයේ ලාභදායි නම්
කොටස් චලඳපුල හරහා වරායේ කොටස් අඩු ගානේ 10%ක්වත් ජනතාවට දෙන වැඩපිළිවෙලකට යන්න පුළුවන්. ඒතර ඕගොල්ලන්ටත් කොටස් ගන්න පුළුවන් ඒක. ඒක අපි රජයට කියනවා ජනතාවට වරායේ කොටස් ගැනීම සඳහා එක විවෘත කරන්න කියලා. ලොකු ලොක්කන්ට සල්ලි තියෙන එක ඇත්ත. නමුත් පුංචි මිනිස්සු නැතුව ලොකු අයට විතරක් රටක් ගෙනියන්න බෑ. දෙදහස් විස්ස ශිෂ්‍යත්ව විභාගයේ කඩේම් ලකුණු නිකුත් කිරීමේ ක්‍රමවේදය කුමක්ද යන්න පිළිබඳව අධ්‍යාපන බලධාරීන් විසින් කඩිනමින් පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බව අමාත්‍ය බඳුරු ගුණවර්ධන මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ රටේ පහේ දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පිළිබඳ මේ එක් එක් ලකුණු වර්ග පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයටවත් අධ්‍යාපන අමාත්‍යවරයාටවත් අධ්‍යාපන ලේකම්වරයාටවත් පැහැදිලි නිශ්චිත අවබෝධයක් තියෙනවද කියලා මට හිතන්න අමාරුයි. ඒට හේතුව තමයි පහේ ශිෂ්‍යත්වයේ සමත් වුණු දරුවෙක් විභාගයේ සමත් වීමේ ලකුණ තමයි එක් විභාග ප්‍රශ්න පත්‍රයක ලකුණු 35 බැගින් ප්‍රශ්න පත්‍ර දෙකට 70කට වඩා වැඩියෙන් ගත්තොත් ඒ දරුවා විභාගයේ සමත් දරුවෙක් පහේ ශිෂ්‍යත්වයේ මම අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් සිටියේදී ලකුණු 70ට වඩා වැඩිපුර ගත්ත සියලු දරුවන් විභාගයේ සමත් අය ලෙස සහතික පතකුත් නිකුත් කළා සියලුම දරුවන්. ඊට පස්සේ දෙවනුව ඒ ලකුණු 70ට අතිරේකව ශිෂ්‍යත්වයේ සමත් වෙන ලකුණ කියලා කියන්නේ ශිෂ්‍යාධාර ලැබීමට සුදුසුකම් ලබන ලකුණ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරනවා. ඒ ලකුණ මේ වර්ෂයේ පැවතුනේ 169ක් වස්. ඒ ශිෂ්‍යාධාර ලැබීමේ වයස ලකුණ. ඊළඟට තුන්වෙනුව දැන් නිකුත් කරලා තියෙනවා ශිෂ්‍යත්ව කඩින් ලකුණ කියලා ලකුණ. එතකොට මේ ලකුණු ගණනය කරන්නේ කවුද? ඒ ගණනය කරන නිලධාරීන් කුමන සූත්‍රයක් පදනම් කරගෙනද ඒ ගණනය කිරීම කරන්නේ? ඒ අයගේ අභිමතානුරූපීවද ඒ කටයුත්ත කරන්නේ? එමෙ නැත්තම් නිශ්චිත ක්‍රමවේදයකට අනුවද කරන්නේ කියන එක පිළිබඳ මෙතෙක් කෙරෙදරව් කිරීමක් කරලා නැහැ. කොවිඩ් මර්ධන එන්නත මිලදී ගැනීම සඳහා වැයවන සම්පූර්ණ මුදලම රජයේ සීනිබදු වංචාවෙන් උපයාගෙන ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටිනවා. ඒ අද බුත්තල ප්‍රදේශයේදී මාධ්‍යවට අදහස් පළ කරමින් විශේෂයෙන්ම ලොකු බලාපොරොත්තු තියාගෙන තමයි ජනාධිපතිවරණය මහමැතිවරණය එක වෙලාවක 169කින් තව වෙලාවක 168කින් සුවිශාල ජයග්‍රහණ රැසක් ලබා දුන්නේ. නමුත් ඒ ජයග්‍රහණේ ප්‍රතිඵල අද මේ රටේ පොදු ජනතාවට ලැබිලා තිබෙනවා. එක දෙයක් බොහොම පැහැදිලිව පේනවා, මේ ජයග්‍රහණේ ප්‍රතිඵල ලොකු ලොකු ඇත්තනම් භුක්ති විඳින. මේ වර්තමාන රජය ස්ථාවර මිලකට සීනි ලබා දෙනවයි කියලා මේ රටේ දැවැන්ත වංචාවක් ක්‍රියාත්මක කරා. සීනිබදු වංචාව. එතකොට සීනිබදු වංචාවේ ප්‍රතිලාභ රුපියල් බිලියන 10 අපේ රටට එන්නත ලබා ගන්නට යන ගාන. හරියටම ඒ ගානම සීනිබදු වංචාවෙන් රජයට සම්බන්ධ තැරව්කාරී හොඳ ගාණක් ගහලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි පොල්තෙල් වලින් ගහලා තියෙනවා. ගහන්නේ පොදු ජනතාවගේ බඩට. හැබැයි ප්‍රතිඵලය අර ධනකුවේරින් භුක්ති විඳින මේ ප්‍රදේශයේ ගොවි ජනතාවට හරියාකාර ආදායමක් අස්වනු විනාශ වෙලා රක්ෂණ වන්දි ලබා ගන්නට හැකියාවක් නැහැ. එහෙම රටේ භයංකාර තත්ත්වයක් සමාජීය වශයෙන් ආර්ථික වශයෙන් තිබෙනකොට කොරෝනාවේ සෞඛ්‍ය අවදානමත් ඇතුළුව 69 ලක්ෂයක් 68 ලක්ෂයක් වරම් ලබා දුන්නු මේ රජය කරන්නේ මොකක්ද? සීනි වලිනුත් ගහනවා, පොල්තෙල් වලිනුත් ගහනවා, කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත මුදලින් තමන් සුර සැප විඳින. කොවිඩ් මර්ධනයට අවශ්‍ය එන්නත් හිතුමතේ රටට ගෙනීමේ හැකියාව නොමැති බවත් එය මෙරට තුල ප්‍රායෝගිකව භාවිතා කිරීමේ හැකියාව පිළිබඳව සොයා බැලිය යුතු බවත් අමාත්‍ය කෙහෙළි රඹකැල්ල මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ ප්‍රජා ශාලාව ජනතා අයිතියටපත් කිරීමේ උත්සවයට එක්වෙමින්. ලෝකයේ පිළිගත් එන්නත් සියලු කණ්ඩායම් එක්ක අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට මේ වෙනකොට ඔක්ස්ෆර්ඩ් කියන එන්නත අපි බලාපොරොත්තු වෙනවා පාවිච්චි කරන්න. මොකද එන්නතක් පාවිච්චි කරනවා නම් ඒ එන්නත අපිට ප්‍රායෝගික පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන. ලෝකයේ ප්‍රවණතාවයි අපේ ප්‍රවණතාවයි අතර තියෙන වෙනසයි අතර තියාගෙන තමයි මේ දේවල් අපි ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ. වැඩක් කරන්නට පුළුවන් තනකට මේ රට තල්ලු වෙමින් යනවා. අපහසුකම් මැද්ද. බොහොම අමාරුයි යන්න. අපේ මිනිස්සු හැම්බේ කරන ඉරහඳ ඉල්ලන මිනිස්සු නෙමෙයි. බොහොම සරල දේවල් ಇಲ್ಲ. හැමෙන් හැමෙන් හැබැයි ස්ථීර සාරව රටට වමනා වැඩ ඒරුම් බේරුම් කරගෙන අපි වැඩ කරන ආණ්ඩුවක් පාට පක්ෂ ભેද පැත්තක තියලා ජනතාව එතනින් හිටගනේ කියලා හිතනවා. අපිට ඕනේ හොඳ රටක්. කොළද නිරද රතුද කහද නෙමෙයි. ලෝකයේ විශේෂයෙන්ම මේ තරුණ තරුණයන් එක රැකියාවක් එක දෙයක් නෙමෙයි. විදි ගණනාවක් තියෙනවා ජීවත් වෙන්න. අපේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ වෙබ්සයිට් එක ඒක හැක් කරපු එකනේ. යටි නూరు පොඩි ළමයි. ළමේ මාත් එක්ක වැඩද? අති දක්ෂේ. දැන් යන්නේ BMW එකේ ළමයා. මොකද ඔහු පිට රටත් එක්ක මුදුකාන්ත විකුණන ලෝකයේම වෙනස් කරන්න පුළුවන් අවස්ථාව විතරයි. අද රටට අවශ්‍ය වන්නේ හුදු ආණ්ඩු පෙරලියක් නොව යුග පෙරලියක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණෝක මහතා පවසනවා. 43 වන සේනාංකයේ මංගල ප්‍රකාශයේ එළිදැක්වීමේ අවස්ථාවට කොළඹදී එක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.
කලකිරීමෙන් පසු වෙන පිරිසක් එකතු කරගෙන බුදු ආණ්ඩු පෙරළියකින් අද මේ රට එක අඟලක්වත් ඉදිරියට ගෙනියන්න බැරි බව සමහර විට මීටත් වඩා රට අපහසුතාවයට අමාරුවට අර්බුදයට ගමන් කරන්නට ඉඩ තිබෙනවා ඒ නිසා අද අපට අවශ්‍ය වන්නේ යුග පෙරළියක් වැඩ කරන රටක් වෙනුවෙන් ආපු 2020 වර්ෂයේ සමස්ත ප්‍රාග්ධන වියදම බිලියන 419 වැඩ නොකළාය කියන යහපාලනේ 2019 ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 947යි මේ දෙසැම්බර් 31 අපි හැමෝටම බලා ගන්න පුළුවන් ඒ පාරවල් ලක්ෂ්‍ය කාපට් වෙන හැටි නිවාස 33000 හැදෙන හැටි වැඩ සමග ගමට යන හැටි මේ සියල්ලම පළාත් සභා මැතිවරණයේ ඉලක්ක කරගත්ත අහස් මාලිගා ටිකක් බැලුම් ටිකක් ඇරෙන්න මේ සංඛ්‍යා ලේඛනයේ රුපියල් ට්‍රිලියන 5ක වියදමක් හොයන්න ට්‍රිලියනයක් අතේ තියාගෙන පුළුවන්ද කියන එක ඔබ හැම තීරණය කළ යුතුයි අද අපිට තනි ඩීඑස්එන් කුමාරයෝ ගැන බලාපොරොත්තු තියලා මේ රට මිත්‍යාවට යට කළ යුතු නැහැ අද අපිට අවශ්‍ය ඩීඑස්එන් පරපුරක් තනි පුජ්‍යල වන්දනාවක් වෙනුවට අද දින නව කොරෝනා ආසාදිතින් 749 දෙනෙකු වාර්තා වී මත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 52600 සීමාව ඉක්මවා ගොස් ඇති අතර අද දින කොරෝනා මරණ 8ක් වාර්තා වී මත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 264ක් දක්වා ඉහළ ගියා මේ අතර අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අනදින කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකුට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම භික්ෂු විශ්වවිද්‍යාලය හෙට සිට දින නියමයක් නොමැතිව පසා දැමීමට තීරණය කළා එමෙන්ම පාර්ලිමේන්තුවේදී පසුගිය දා සිදු කළ PCR පරීක්ෂණ වාර්තාවලට අනුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සමාජිකයන් සියු දෙනෙකු ඇතුළු නිලධාරීන් 9 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා පාර්ලිමේන්තුවේ කොවිඩ් අවධානමක් මතුවීමත් සමග පසුගියදා පාර්ලිමේන්තුව හා සම්බන්ධ පුත්කලින් 943 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කෙරුණා. PCR පරීක්ෂණ සිදු කළ මෙම පුත්කලින් 943 දෙනා අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 32 දෙනෙක් ඇතුළත් වන අතර ඉදිරි පුත්කලින් අතර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල නිලධාරීන් ඒහා අනුබද්ධිත කාර්ය මණ්ඩල සමාජිකයන් සහ ආරක්ෂක අංශ නිලධාරීන්ද ඇතුළත් වනවා. ඒ අනුව ලැබුණු PCR පරීක්ෂණ වාර්තාවලට අනුව නිලධාරීන් 9 දෙනෙකුට වෛරස ආසාදනය වී ඇති බවටයි තහවුරු වී ඇත්තේ. ඒ අතර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සමාජිකයන් සිව් දෙනෙකු පාර්ලිමේන්තුවේ අනෙකුත් කාර්යාලවලට අයත් එක් සමාජිකයෙකු සහ ආරක්ෂක කලාපයේ සහ පාර්ලිමේන්තුවේ පිටත ආරක්ෂක කලාපයේ සේවය කළ නිලධාරීන් සිව් දෙනෙකුද ඇතුළත් වනවා. මෙහිදී PCR පරීක්ෂණ සිදු කළ මන්ත්‍රීවරුන් 32 දෙනාටම වෛරස ආසාදනය වී නොමැති බවටයි තහවුරු වී ඇත්තේ. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන අතර හෙට දින පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්දයාපා අභිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට උදැසන 9:30ට රැස්වීමට නියමිත බවත් පාර්ලිමේන්තු සංනිවේදන ඒකකය සඳහන් කළා. මහනුවර ඓතිහාසික දළදා මාලිගාවට අයත් පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් එම පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් 231 දෙනෙකු ස්වයන් නිරෝධායනයට යොමු කෙරුණා. මෙවැනි විට දළදා මාලිගාවේ ස්ථාපනය කර ඇති පොලිස් ස්ථානයට වෙනත් පොලිස් ස්ථානවල නිලධාරීන් සේවය සඳහා අනියුක්ත කර ඇති බවයි මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා ප්‍රකාශ කළේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මඩකලපුව අසරණී ග්‍රාම නිලධාරී වසව සඳහා සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. ඉක්ුත් දින දෙක තුළ කොරෝනා රෝගීන් බහුල වශයෙන් වර්ධා වීම හමුවේ මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ. මෙතර මිනුවන්කොඩ පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් දෙකක් සහ මාතලේ පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් තුනක් හොදකලා කිරීමට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවරගෙන තිබුණා. මිනුවන්කොඩ පොලිස් වසමේ නැගෙනහිර ගල්වලු සහ බටහිර ගල්වලු ග්‍රාම නිලධාරී වසම සහ මාතලේ පොලිස් වසමේ වරකමුර මේදෙනිය සහ මාතව යන ගම්මානය මෙලෙස හොදකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණා. එසේම කළුතර පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් සහ බේරුවල පොලිස් වසමේ එක් ග්‍රාම නිලධාරී වසමක් හුදකලා භාවයෙන් ඉවත් කිරීමටත් COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවරගෙන තිබුණා. ගාල්ල හබරතුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. ඒ හේතුවෙන් ඔහුගේ පවුලේ සහ තවත් ආශ්‍රිතයින් 5 දෙනෙකු සෑන් නිරෝධායනය සඳහා යොමු කළ බවයි ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ. බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල බෞද්ධ දහම් පාසල් අද සිට යලි විවෘත කෙරුණා. බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාර්යපිරුම මහතා කියා සිටියේ මෙහිදී ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබා ගනිමින් දහම් පාසල් විවෘත කිරීමට පියවර ගත් බවයි.
ගවඝාතනයට එරෙහිව සියත අපද පෙරමුණුගෙන ඇති පසුබිමක ගොවිතැන සඳහා යොදා ගන්නා මේ ගවයින් ඝාතනය කිරීමේ කණකටදායක පුවතක් මාතලේ ලඟකල් ප්‍රදේශයේ පිටවල ප්‍රතන ගාමනදාරි වසමෙන් අපට වාර්තා වුණා. මේ නකල්ස් රක්ෂිතය පහළ පිටවල පතන ග්‍රාම නිලධාරී වසමයි. මෙහි ජීවත් වන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ පාරම්පරික ගොවිතැනයි. කනකාටුවට කරුණ වන්නේ මෙලෙස මෙම ජනතාවගේ පාරම්පරික ගොවිතැනට සහාය වන ඔවුන් දරුවන් මෙන් රැක බලා ගන්නා මේ කවෙන් කලක සිට අතුරුදන් වීමයි. මෙම ගවයින් පවසන්නේ මෙලෙස මේ ගවයින් අතුරුදන් වීම සම්බන්ධයෙන් අදාළ අංශ කොතෙකුත් දැනුවත් කළද ඔවුන්ට මෙතෙක් නිසි විසඳුම් ලැබී නොමැති බවයි. අපි කීප වතාවක්ම බලධාරීන්ට මතක් කරා ආරක්ෂා නිලධාරී දැනුවත් කළා කියලා. නමුත් අද වෙනකන් කිසිම පිළිසරණක් ලැබිලා නැහැ. මීට ආසන්නතම සිදුවීම වාර්තා වූයේ පසුගියදා රිවර්ස්ටන් වෙත ගමන් කරනා මාර්ගයේ ආසන්න ප්‍රදේශයේ නිදෙල්ලි සිටි මේ ගවයින් දෙදෙනෙකු මරා එම ගවයින්ගේ ශරීර කොටස් මාර්ගයේ දමා ගොස් තිබේදී හමු වීමයි. මේ ජීවම දුක්මාන්සලා මේ හරක් හදාගන්නේ හරක් වෙඩි තියලා උන්ගේ ඔළු දෙක පාරේ තියලා කපාගෙන අරයි යනවා. ඉතින් මෙහෙම ගියොත් මේ ගමේ ගොවිතැන් කරන අපේ ගොවි ජනතාවට කිසිම මෙවැයක් නැහැ. මෙම ගම්වසින් නිසි බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ තම ගොවිතැනට සහාය වන දරුවන් වැනි මෙම මේ ගවයින් මෙලෙස දඩයම් කරන පිරිස අත්අඩංගුවටගෙන ඔවුන්ට දඬුවම් ලබා දී තම ගම මෙන්ම මෙම මේ ගවයිනුත් ආරක්ෂා කර දෙන ලෙසයි. ව්‍යාපාලන රජයේ මහජනතාවගේ අවශ්‍යතාවලට නොව දූෂණයට මුල්තැන දෙමින් කටයුතු කර රට සෑම අතින්ම විනාශ කර දැමූ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. හුන්නස්ගිරිය කෝබර්ට්ස් ගැප් සිට මේමුරේ දක්වා කිලෝමීටර් 13ක මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ කිලෝමීටර් ලක්ෂයක් හදන වැඩපිළිවෙලේ එක් ව්‍යාපෘතියක් තමයි මේ ව්‍යාපෘතිය. නගර, පළාත්, දිස්ත්‍රික් ඒකාබද්ධ කරන වගේම ගමයි නගරයයි ඒකාබද්ධ කරන වැඩපිළිවෙල තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. අද කොවිඩ් එක නිසා මුළු ලෝකෙම ජනතාව අභියෝග ලක් කරලා තියෙන සබාධර්මයේ. මුළු ලෝකෙම ආර්ථිකයත් අභියෝග ලක් කරලා තියෙන අවස්ථාව. අපි අභියෝග දෙහකට මුහුණ දෙන රජයක්. චීනයට විතරක් දෙවෙනියලා තිබිච්ච ආර්ථිකය 2015 අෆ්ගනිස්තානයට දක්වා පල්ලෙහාට වටලා විනාශ කරපු ආර්ථිකයක පැත්තකින් ඊළඟට රටේ ආරක්ෂාව විනාශ කරලා රට අනාරක්ෂ කරපු රටක් තමයි අපිට ලැබුණේ. ඒ දෙකත් එක්ක අනිත් පැත්තෙන් අපිට කොවිඩ් අර්බුදයට මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි අපි කිව්වා මේ රට වැඩවීමක් කරන ඒ විශ්වාසය පරිදු කරලා නැහැ. මේ මාර්ග ගැන යහපාලන ආණ්ඩුව හිතලවත් තිබුණේ නැහැ. මේ ගම් ගැන හිතලවත් තිබුණේ නැහැ. මේ ගම්වල මිනිස්සු ගැන කල්පනා කෙරුවේ නැහැ. ඔවුන් උදේ ඉඳලා හවස වෙනකන් කල්පනා කරේ මහ බැංකුව කඩන්නේ කොහොමද? කොහොමද ව්‍යාපෘතිකෙන් හොරකම් කරන්නේ? දූෂණයට තමයි ඔවුන් මුල් තැන දීලා තිබුණේ. හැම අතින්ම රට විනාශ කරපු යුගයක් තමයි තිබුණේ. මෙරට අර්ධිකරණ පද්ධතිය විසින් දෙනු ලබන තීන්දු තීරණ වල යම් ප්‍රමාදයක් තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් සතුටුදායක තත්ත්වයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. ඒ අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ලංකාවේ අධිකරණයේ ක්‍රමවේද ගැන සතුටු වෙන්න බෑ. මොකද ප්‍රමාදයක් තියෙනවා. දැන් පාස්කුවේ ඉරිදෙන බෝම්බ ප්‍රහාරය වුණා. අල්ලලා තාම කාවවත් දාලා නැහැ නේ. හිරේ දාලා නැහැ. නඩු දාලත් නැහැ. ඇමරිකාවෙන් කියනවා ඒ අය නඩු දාන්න යනවා කියන මේ ලංකාවේ වෙච්ච බෝම්බ ප්‍රහාරයකට. මේක නිකන් විහිළුවක් නේ මේක. නීතිපති දෙපාර්තමේන්තුවේ අයි මේවා ඉක්මන් කරලා මේවා කරගෙන යන්නේ නැත්තේ. හිරේ ඉන්න ඕනේ මිනිස්සු හිරේ නැහැ. ඒ වගේම මිනි මරලා පාර්ලිමේන්තුවේ දියුරුම් දෙනවා. රංජන් රාමනායක හොරගම් කරලත් නැහැ. රංජන් රාමනායක මිනි මරලත් නැහැ. එහෙනම් තියෙන්නේ පැන්නේ චෝදනාවක්, නඩුවක් තියෙන්නේ පැන්නේ, කතාවක් තියෙන්නේ පැන්නේ. ඒව කරලත් නැහැ. එමුත් රංජන් රාමනායක අවුරුදු 4කට හිරේ ගිහිල්ලා තියෙනවා. හුඟක් රටවල් වල මේ වගේ දඬුවම් දෙන්නේ නැහැ. මොකද පුද්ගලයෙකුට නිදහස තියෙනවා කතා කරන්න. අධිකරණ තීරණ ගැන කතා කරන්නත් නිදහස තියෙනවා. ලංකාවේ තියෙන පරණ නීති රීති තියෙනවා. ඒවා අපි මෙහෙම ක්‍රියාත්මක කරගෙන යනවා. අපි පාර්ලිමේන්තුවේ ඉන්නේ නීති හදන්න. අධිකරණයේ ඉන්නේ ඒ නීතිය ක්‍රියා කරන්න. ඉතින් අපි පරණ නීතියක් දුන්නොත් අධිකරණයට ඒගොල්ලන් ඒක ක්‍රියාත්මක කරනවා. හිරේ ඉන්න ඕනේ මිනිස්සු හිරේ නැහැ. කොටස් වෙළඳ පොළේ හොරගම් කරපු මිනිස්සු 2011 12 13 ඇවිල්ලා උත්තරවත් දීලා නැහැ. විගණන වලට උත්තරවත් දීලා නැහැ.
සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි එළි හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.